dear beautiful people, a very good morning and welcome to Neuro and the Stars, up close and personal. ඉරිදා දවසේ මේ වගේ වෙලාවට කැමති චරිතයක් එක්ක ගත කරන්න පුළුවන් නම් ගොඩාක් සතුට. ඉතින් අපේ ශාස්ත්‍රයේදී විශේෂයෙන්ම රංගන ශාස්ත්‍රයේදී අලුත් මුහුණු තරුණ ලස්සන දක්ෂ ගෑනු ළමයි දකින්න ඕනම කෙනෙක් කැමති. එකම මුහුණුවල් වලට විතරක් අපි පුරුදු රැගෙන කැමති නැහැ. අපි කැමති විවිධ දක්ෂතා දකින්න, විවිධ හැකියාවන් තියෙන, විවිධ හැඩතල තියෙන රූමත් අයව දකින්න. ඉතින් මේක අත්‍යවශ්‍ය දෙයක් මේ ශාස්ත්‍රයේදී. ඒ නිසාම ඉතින් ඒ වගේ අවස්ථාවක් තියෙන කාලෙක ඔන්න ඇවිත් ඉන්නවා බොහොම රූමත් දක්ෂ ඒ විතරක් නෙමෙයි. බොහොම නිහතමානී බොහොම ප්‍රියමනාප රංගන ශිල්පිනියක්. ඇය කරපු රංගනයන්ගෙන් ගොඩක් අයට බලාපොරොත්තු තබා ගන්න පුළුවන් වෙලා තියෙන අය සම්බන්ධයෙන් ඇයගේ රංගන දක්ෂතාවය සම්බන්ධයෙන්. ඉතින් මං හිතුවා බොහොම තරුණ ගෑනු ළමයකින්ද ගොඩක් පිරිමි ළමයට ගොඩාක් කැමති. ඒ නිසාම පොඩ්ඩක් පර්සනල් දේවල් ටිකකුත් කතා කරන්න ඕනේ කියලා සහ ඇය අනාගතයේදී මොනවද කරන්න කියලා දැනගන්න ඕනේ කියලා. විශේෂයෙන් මේ වගේ අවස්ථාවකදී මං හිතන්නේ ඒ වගේ අයව කොහොමත්ම මුළු ලෝකෙටම පෙන්වන්න ඕනේ තමයි. ඇස්වා කටවා වදින්න එපා. ලස්සන ගෑනු ළමයා කීවුටම ඇවිදා ඉන්නවා බලන්න මේ කවුද කියලා. මම මේ කලින් දවල්ලන්නේ ඔර්ගනයිසර්. ඕකේ ඇන් ආ එන්න කොහොමද? හොඳයි. ඕල්රයිට් මං ඔයාලගේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීගෙන හිටියා. එහෙමද? ඔව්. ඊට පස්සේ මටම නවත්ත ගන්න බැරුව ගියා. මේක දැන් ඔයාට ඒක පවා මටද? ඕවානේ. ඕ thank you so much. ඔයා ඉඳ ගන්නකෝ මෙතනින්. thank you. මං ඔයාට දේවල් ටිකක් ක්ලාස් කරා. මට දැනගන්න හම්බ වුණා ඔයා මේ ෆෘට් ජූස් වලට ගොඩක් කැමතියි කියලා. ඉතින් මම මෙහෙමත් ඉතින් හිතාගත්තා ඒකෙන් තමයි මේ රුව රැගෙන ඉන්න වැත්තේ වගේ එකක්. ඔන්න මේ වාට. thank you. මම try කරලා බලන්නන්නේ ඔයාගේ සත්තර මට එන්න පුළුවන්ද කියලා මේක බීලා. and chocolate cake වලද නේද? කැමතියි. මම මගේ අතින්මයි මේ ඕ මගේ අතින්ම බේක් උත් කරලා මේක් උත් කරලා කේක් එකක්. ඔයා වෙනුවෙන්ම. ඔන්න ඒක මෙතන තියාගෙන කන බොන ගමන් අපි කතා කරමුනේ. සාමාන්‍යයෙන් මම ගෙදර ටික ගොඩක් කතියකින් සමහර වැඩ ගන්නවා. මට වාට එහෙම කියන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි තමයි හිතෙන්නේ. ඉතින් කොහොමද ෆස්ට් එකේම අපි හිතමු දැන් අනාගතයේදී රිලීස් වෙන්න තියෙනවා නේද ඔයා කරපු චිත්‍රපටයක්. ඒක තමයි පළවෙනි චිත්‍රපටය. පළවෙනි චිත්‍රපටය. මම හිතන්නේ අලුතෙන් එන්න දෙන චිත්‍රපටය. ඉතින් ගොඩක් අය ප්‍රේක්ෂකයා ආදරෙන් බලාගෙන හිටියා මගේ චිත්‍රපටියක් වෙනක. ඉතින් ඒක තමයි හැලපල කුමාරි හාමි ළඟදී අගෝස්තු මාසයේදී. ඔය චරිතය මොකද්ද? ඒකේ පුස්සල කුමාරි හාමිගේ දුව. Right. For a start මං හිතන්නේ fantastic. හොඳයි. ඉතින් ඔයා enjoy කරාද මේ process එක? අනිවාර්යයෙන්ම මං හරි ආසාවෙන් හිටියේ. ඓතිහාසික චිත්‍රපටයක රඟපාන්න. මොකද මගේ පළවෙනි එක විදියට ගොඩක් කොමර්ෂියල් ෆිල්ම්ස් ආවා. නමුත් ආසාව තිබ්බේ මේ පැත්තට. ඇයි ඉතින් ඒ ආපු කොමර්ෂියල් ෆිල්ම්ස් කරන්නේ නැත්තේ? ඒ පැත්තට වඩා මම කැමති වෙන්නේ කලාත්මක දේ. ගුණෙන් වැඩි. හැම දේම ගුණෙන් වැඩි. හොඳ චොයිස් එකක් මුලින්දම්ම. ඒක හොඳයි. එහෙනම් මම ඉතින් ඉතින් ප්‍රාර්ථනා කරනවා තව ගොඩක් ආවා අපිට මේ විශේෂයෙන්ම මේ සිල්වර් ස්ක්‍රීන් එකකට ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔයා ඉතින් ටෙලිවිෂන් එකේ නම් ගොඩක් පොපියුලර් කෙනෙක් නේ රයිට් පුංචිතරේ නිරයක් විදිහට. හැබැයි ඔයා මේ පුංචිතරේ සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරන්න යනවා කියලා මට ආරංචි. හැබැයි මීඩියා පැත්තේ. ඔව්. අපි වගේ කට්ටිය දැක්ක මාට හිතුණා නේද ඒ ශේෂ්ත්‍රය තමයි එන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්ම නැත්තම් ඒක නේ ඔයාලා දැකලා මට තාසී තුනයි ඉතින් ඔයාලා. අපි ඔයාලා මේවාගේ ලස්සනට ඉතින් ඔය වගේ ඉඳගෙන ප්‍රසන්ට් කරන්න පුළුවන් නේද? හැබැයි ඉතින් ඒ නිවුස් එක මුලින්ම කිව්වේ මම නේද? ඔව්. යේ වදන්ද මම සාමාන්‍යයෙන් ෆොර් අ ස්ටාර්ට් මොකද දෙයක් කිව්වොත් මේක එන්තක්. ඇත්තටම මේක එන්ඩ් එකක් නෑ. හොඳින්ම පැවතගෙන යනවා. හරියට පුතන් වා මීඩියා සම්බන්ධයෙන් ස්ටඩීස් කරනවද? ඔව්.
ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් එකේ කරන මීඩියා මැනේජ්මන්ට්. ඕකේ, very good. ඉතින් මේ දවස්වල නම් ගොඩාක් එක එක්සෑම් එක තමයි ඉන්නේ. ඉතින් එක්සෑම් වලට පාඩම් කරනවා, ෂූටින් කරනවා, පාඩම් කරනවා. ඕකේ. දැන් වත් තේරෙනවා මේ කොයි තරම් බැලරුම් බැලරුමක්. හොඳයි, ඕකේ. දැන් අපි ඔයාව මීඩියා පැත්තෙන් උත් දකින්න බලාපොරොත්තු වෙනවා. දැන් එහෙනම් මම මගේ ටෑගි බලනවා. මම ඉස්සර මේක බලන්න යන්නේ. බලන්න. ඔයා කේක් කන්නේ නැද්ද? ඔයත් එක්ක කතා කරනකොට ඉතින් කනවට වඩා වටිනවනේ. Vogue. Right. ඔයදන් දෙයක්. සාමාන්‍යයෙන් මට ටෑග් ගේන කෙනාටම කියලා තමයි මම මේ ටෑග් දිගහැරගන්නේ. හරි, එහෙනම් මම මේක දිගහරින්නම්. මේක නම් දිගහරින්න ඕන ඔයාමයි. මම හිතන්නේ මේක දිගහරින්න බැරි විදිහට රැප් කරලා තියෙන ඇති ඒකයි. Okay. හරි, හැබැයි අපි මේ අවස්ථාවේ ටයිම් එක වේස්ට් කරන්න නැතුව සෞමනාහිරද කතා කරන්න ඕනේ. දැන් වීනු, ඔයා දන්නවනේ ඔයා කරන්ට් හાર્ට් ඩ්‍රොප් එකක් වෙලා තියෙන්නේ. ගොඩාක් තරුණ පිරිමි ළමයි දැන් බලාගෙන ඉන්න ඇති. කී දෙනෙක් නම් මගෙන් ඇහුවද ඔයාගෙන? ඒක තමයි මම බැලුවේ, මේ තරුණ පිරිමි ළමයි ගානවල කවුද? වාව්! ඔකෝමද දන්නේ මං කැමති කෙනෙක්. ඔයා දන්නවනේ මං ඕල් බ්ලැක් කියලා. Wow, nice. Thank you so much. මට මේ ගලවන්න හිතෙන්නේ ඒ වුණාට. Alright. ඔයාමාව එළියේ ඉඳකි. මේකත් එක්ක. Good choice. Thank you so much. And අපි අර පිරිමි ළමයි ගැන කතා කරන් හිටියේ. එයාලා මගෙන් ඇහුවා මිරෝ ඇයි වින කවද්ද ගෙදර එන්නේ වගේ. හරිද? ඉතින් මම ඉතින් හිතුවා මේමයි මගේ ෂෝ එක ලස්සන කරන්න මේගොල්ලෝ උනන්දු වෙනවා වගේ එකක් නෑ. ඒ නිසා නෙවෙයි. අර ඔයාගෙන වැඩි විස්තර දැනගන්න ඕන හින්දා. දැන් ඒ හින්දා ඒගොල්ලන්ට වැඩි විස්තර අපි කියන්න පුළුවන්. එයාලගේ පළවෙනි ප්‍රශ්නේ මේකයි. ඔව්. ඔයාට මේ අවස්ථාවේදී පිරි ළමෙක් ඉන්නවද කියලා? ආපු ගාම මහපු වැඩිද මන් දන්නේ. අනේ මන් දන්නේ. මම හිතන්නේ ඔයාට ගොඩ කාලෙක හම්බෙන ඉන්න පළවෙනි ප්‍රශ්නේ ඒකයි නේ. මේනක හිටියේ නෑ. හැබැයි තාමත් නෑ. කවුරු නෑ. ආ, ඒක තමයි. ගොඩාක් තරුණ ගෑනු ළමෙක් නේද? මේ වෙනකන් හිටියෙත් නැහැලු, තාමත් නැහැලු. ඉදිරියට ඇති කරගන්න බලාපොරොත්තු වෙනනම් කොයි කාලේ වගේ වෙද්දිද? අපි පොඩි එංගියක්වත් දෙමු පවුල් නැත්තම්. තාම ඉතින් අවුරුදු දෙකක් තුනක්වත් ඉන්න ඕනේ නේද? තනියෙන් ඉන්න ඕනේ, තනියෙන් ප්‍රියකේ හම්මිලත් එක්ක එන්ජොයි කරන්න ඕනේ. දැන් අපි මේ ගලවමු නේද? කොහට මට උදව් කරන් සිද්ධ වෙනවා. ගලවමු. ඔව්. දැන් හොඳටම. දැන් මෙතනින් ගලවන්න ඕනේ නේද? ඔව්. රයිට්. කොයි පැත්තට ඉඳන්නේ? උඩයට මානෙලා තියෙන. මම මේ අලුතින් ගියක් අරගෙන ගියාම ඕකේ අනිපෙක් කරන්නේ වගේ. ආව්. Thank you. Fantastic. Thank you. මට නම් මේ වගේ අවශ්‍යම තමයි. ඔව්. නිදාගන්නේ නැහැ ඉන්නේ ඔව් මේ ගෙදර නේද? මගේ ආරක්ෂාවටත් හොඳයි මේ වගේ. කිඹුල්පැටික්. Thank you so much. So thoughtful of you. අපි නම් මේක මෙහෙම දාමු පිටපසට. මේ මගේ ගේනේ. මම මේක කොයිද මත ඕගන්න මොකද නේ? Okay. එහෙනම් මෙයා මෙතනින් තියාගෙන. හරි. එහෙමනම් දැන් මට හිතෙන්නේ වෙන වැඩක් කරන්න වෙලාව. ඔයා හොඳ මොඩල් කෙනෙක්. Okay, අපි කතා කරන්න ඕනේ ඔයා පැජන්ස් වලට සහභාගී වුණා නේද? මේ වගේ දේවල් ඒ එක්ස්පීරියන්සස් ගැන. හැබැයි මේ හොඳ මොඩල් කෙනෙක් ඉන්නකොට ඕනම ෆොටෝග්‍රාෆර් කෙනෙක් කැමති ඒව ක්ලික් කරන්න. ඒත් එක්කම තව දෙයක් තියෙනවා මෙතන තුගීර කරන්න. මම ඒක එතනට ගියාම කියන්නේ. Okay. Shall we? Yeah. Come, sure. Let's go. ඔයාට ඒවල ලියුම් සමහර ඒවා මගේ ඇඩ්‍රස් එකට එවලා තිබ්බා. කවුරු කිව්වද මන් දන්නේ නැහැ. මගේ ඇඩ්‍රස් එකට එවන්න කියලා මගේ ඇඩ්‍රස් එක ප්‍රසිද්ධ කරලා දුන්නා. දැන් අපි මේ ෆොටෝ රූම් එකේ ඉඳලා ෆොටෝග්‍රාෆ්ස් දෙකක් ගන්න. එකක් මම ඔයාලට දෙනවා. ඒකේ. අනිත් එක මොකද කරන්නේ? ආ තියාගන්නවා. ආ යේ. ඕකේ. දැන් අපි මුලින්ම ගන්නෙ ඔයාට දෙන ෆොටෝග්‍රාෆ් එක. ඒකට කෝ මීෂා ෆොටෝග්‍රාෆි. මීෂා එන්න.
මොකද වාට හිතන්නේ? Good, funny. All right, very good. එහෙනම් දැන් මම වාට චරිතයක් දෙන්න යන්නේ. වීනු, ඔයාව කවුරුත් නොදුටු චරිතයක් තමයි මම දැකවා දන්නේ. මම කොහොමවත් දකින්න වෙන කට්ටියට නැති හිතන්නවත් නැති දකින්න නැති පින්තුර තමයි. ඔයාට ගොඩක් ෆෑන් මේල් ගෙදර තියෙනවා කියලා මට ආරංචි වුණා. ආගේ අහලා පාල අයගෙන්. හරි. අනිවාර්යයෙන්ම ඔයා කොහොමද දන්නේ? එහෙම තමයි ආගේ මගේ රේඩාර් සිස්ටම් එක. මීඩියා. හරි. එතකොට මේ එහෙම ගේන ඒ අපේ තැපල් මාමා නේද පියුම් මාමා? පියුම් මාමා. කොච්චර ලොකු සේවයක්ද කරන්නේ. ඉතින් අපි එයාලා වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියලා මං හිතුවා. බලන්න ඔයාලා ලියුම් ටික අරගෙන නිකන් මේක කරන්න දෙන්නේ. අන්න හරි. ඔයා හිතන්න ඔයා පියුම් මාමෙක් වුණා නම් ඔයා වීනු කෙනෙක්ට ලියුම් අරගෙන කෙනා වුණා නම් කොහොමද කියලා. එහෙනම් එයාගේ ජීවිතේට යන්නයි දැන් ඔයා යන්නේ. සමහර ඒවා මගේ ඇඩ්‍රස් එකට එවලා තිබ්බා. කවුරු කිව්වද මන් දන්නේ නැහැ. මගේ ඇඩ්‍රස් එකට එවන්න කියලා මගේ ඇඩ්‍රස් එක ප්‍රසිද්ධ නිසාද වෙන්න ඇති. ඔන්න මේ ඔයා බෙදලා ලියුම් ටික. ඔයා යන ආගේ පැත්තට මං යනවා මේ මගේ පැත්තට. ඉතින් එහෙමනම් දැන් අපි මේ පින්තුරයක් ගමු. මේ ලුක් එක අපිට ගැලපෙනවද කියලා බලන්න නේද? Okay, Misha, once again. Right, okay. ඔයා මේ pageants එහෙම ගිහිල්ලා ගත්ත experience මොනවද කියලා දැනගන්න ඕනේ. මොකද ඒක වෙනම ලෝකයක්නේ නේද? හරි competitive නේද? ඒ වගේම සමහර විට අපි හිතන්නේ නැති අවස්ථාවලදී අපිට හොඳ යාළුවෝ මුණ ගැහෙනවා. අලුත් දේවල් දකිනවා නේද? ඒවා මේ experience කරන හැම වෙලාවෙම මොනවද ඔයාගේ experiences? මම හිතන්නේ මගේ පැජන්ට් ගැන කතා කරොත් ෆස්ට් එක මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකේදී ඉතින් ඒකෙදි මම මේ ටයිටල්ස් දෙකක් ගත්තා. එක තමයි මිස් ටැලන්ට් ඇන්ඩ් මිස් පොපියුලර්. ඉතින් එතනින් තමයි මම ගොඩක් දැනගත්තේ මුලින්ම ගොඩක් ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ මට කැමති කියන එක. මොකද මිස් පොපියුලර් ටයිටල් එක හමුනේ ඒ අවස්ථාවේදී පළවෙනිවතාවට. ඒකෙන් පස්සේ මම 2012 වල චයිනා ගියා මිස් ටුවරිසම් ක්වීන් ඔෆ් ද ඉයර් ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට. ඉතින් ඒකෙදි තමයි මම ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. මොකද රටවල් 80ක ඉතුරු ගර්ල්ස්ලා එක්ක තිබ්බ පැජන්ට් එක. ඉතින් අතරම හරිම ෆ්‍රෙන්ඩ්ලි ගර්ල්ස්ලා, අතරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම තමයි මම ඒකෙදිත් ටැලන්ට් එක ආවා ෆයිනල් 10 වලට. එතෙන් මම ට්‍රැඩිෂනල් එකක් කරේ. ඉතින් රවි බන්සර්ගෙන් තමයි ඉගෙන ගත්තේ ඩාන්ස් එක. ඉතින් ඒකත් ඒ වගේම තමයි නැෂනල් කොස්ට්‍යුම් එකේ 25 වලට ආවා. ඉතින් ඒ වගේ අපි මාසයක් අපි වර්ක්ෂොප් තිබ්බා. ඉතින් ඒ වගේ ලොකු එක්ස්පීරියන්ස් එකක්. All right. ඉතින් මම ප්‍රාර්ථනා කරනවාට ඉදිරියටත් ඔය වගේ කරන්න සහ ලොකු කොන්ෆිඩන්ස් එකක් තියෙන කෙනෙක් සහ ඒ නොලෙජ් එක බියුටි මේ හැමදේම තියෙන නිසා ඒින්දා මම හිතන්නේ ඔයාලා කට්ටිය තරඟ වලට ඉදිරිපත් වෙන්න ඕනේ සහ අපි රටේ නියෝජිත කරන්න ඕනේ සහ ජයග්‍රහණ ගේන්නත් ඕනේ කියලා. හරි. එතකොට දැන් මෙහෙමයි ඔයාට මේ මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකේ මේ මිස් පොපියුලර් මිස් ටැලන්ට් ටයිටල්ස් ලැබුණාට නිරෝගෙන් ඒ ටයිටල් එක ගන්න නම් ඇත්තටම ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මොකද මම දන්නවා ටැලන්ට් කියලා. ඒ වුණාට මම මේ එන්න හදන්නේ මේ 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 බඩකට පුරවගෙන ටැලන්ට් එකක් බලන අවස්ථාවකට පවුනේ. ආයෙත් නිකන් බඩගිනි වගේද? හරි. මෙච්චර කෑම ළඟ තියද්දී ආර බඩගිනිනේ. මෙහෙමනේ මේ ඔක්කොම හැදුවේ මමනේ. ආ ඒකයි. හරි. මට උනේ වීනුගේ අතින් කෑම. ෂුවර්. ඉන් කේ සමහර විට අපි හිතමු දැන් ඉදිරියේදී සමාජයට මේකට මූණ දෙන්න වෙයි. හරිද? දැන් ඔයාලා මනමාලේ බලනාම නේද? ඔයාලට නේද? කල්චර් අසර කැම බී මෙම හදලා දෙන්න වෙයි. ඉතින් ඒකට පෙර පුහුණුවක් විදියට අපි හිතමු මේක ඉස්සරහ වෙන පැජන්ට් එකක් කියලා. ස්වයම්වරයක් වගේ එකක් ආවොත් එහෙම. එහෙනම් අපි දැන් ප්‍රැක්ටිස් කරමු. ඔව් අනිවාර්යයෙන්ම. ඔව් ඔයාලට හොඳට පාස්තා හදන්න පුළුවන් කියලා මට ආරංචියක් ආවා. ඔව් ඔයාගේම ෆ්ලේවර්ස් එහෙම දාලා. එහෙනම් මම ඔයාගෙන් අහන්නෙම නැතුව ඒ දේ ලෑස්ති කරා. කමක් නැණි. ඒක හොඳයි. ඒ වෙද්දි හරි සුවඳ එනවා. හ්ම් හ්ම්. ඇන්ඩ් හරි කලර් එක ඇවිත් තියෙනවා. ග්‍රේවි එකෙත්. හ්ම්.
මේ මම වට තව ෆෙස්ටිප් එක ලෑස්ති කරා තව එක ඕ නෝ අය ප්‍රින් එක දාගන්න ඇන්ඩ් ඊට පස්සේ මම හිතනවාට සෝස් පැන් එකක් ඕන වෙයිනේ සෝස් පැන් තාම නද ඕනි කියන්නේ අපි අනිත් ඒවත් ගාව මෙතන ඔක්කොම ලං කරගත්ත නම් ලීසි අපි ග්‍රේවි එක හදාන චීස් ෆ්‍රෙෂ් මිල්ක් කෝනේ එතකොට මම ලුණු සුදු බියෙන් පත්තු කර තිබ්බා වට එන්න ගන්න ඕකේ චීස් ෆ්‍රෙෂ් මිල්ක් එකක් ඕනි ඕකේ ලීටර් 100ක් හරිද ඔය ඒවා ගන්නකම් මම ඕකේ ටෙස්ට් එක හදන්න ලෑස්ති වෙන්න රයිට් ඕකේ හොඳයි දැන් හැබැයි ඔය වැඩි කරනනම් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නත් ඕනේ ඕකේ දැන් ඔවා දැන් මේ ඉන්ඩස්ට්‍රි එකට ආවට පස්සේ කියන්නේ රඟපාන්න ආවට පස්සේ කොහොමද අපේ කට්ටිය ඔයාව රිසීව් කරපු විදිහ මොන වගේ පිළිගැනීමක් තිබ්බේ මොනවද ඔයාලට ඒ සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් මේ වෙද්දි ඔව් රඟපෑම ගැන කතා කරොත් ටෙලි ඩ්‍රාමාස් වලින් තමයි මුලින්ම ආවේ ඉතින් මේ වෙනකොට මගේ ටෙලි ඩ්‍රාමාස් දෙකක් ටෙලිකාස්ට් වෙලත් ඉවරයි ඉතින් ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා එයාලා ගොඩක් ආදරය කරා මොකද මම කරපු චරිත දෙකම දෙවිදියක චරිත දෙකක් එකක් වෙස්ටර්න් අනිතක ගැමි එකක් ඉතින් ඒ දෙකත් එක්ක ගොඩක් කට්ටිය ආදරය කළා ඒතර ඔයා කැමතිද විවිධ චරිත කරන්න ඒ කියන්නේ සමහර චැලෙන්ජින් රෝල් සමහර බයයි එහෙම කරන්න මොකක්ද දැන් ඔයා එතන ඉන්නේ මොන වගේ තත්වකද ඔයාලා තියනවද මම ඇත්තටම රිස්ට්‍රික්ෂන්ස් තියෙනවා මොකද සමහර චරිත තියෙනවා අපි මම කැමති නැහැ ඒ කියන්නේ මං කවුද කියන්නේ මම චරිත තෝරගන්නකොට ස්ක්‍රිප්ට් එක කියව මට තේරෙනවා මේක මට කරන්න පුළුවන්ද මට මේ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා කල යුතුද කල යුතුද කරන්න පුළුවන් දෙයක්ද එහෙම කියලා බලනවා ඉතින් ඒ දේවල් එක්ක තමයි මම චරිත තෝරගන්නේ ඕකේ එතකොට දැන් ඔයාලට මුණ ගැහුණු නාල් නෙලියෝ ඒ ශිල්පී ශිල්පිනියන් එක්ක කොහොමද ඔයාගේ තියෙන සම්බන්ධතාවය ඔයා චූටි ළමෙක් නිසා හැමෝම මට ආදරේ ඇති. ඔව් ගොඩක් අය එහෙම තමයි හිතන්නේ මම චූටි ළමෙක් කියලා ගොඩක් අය මට හරි ආදරෙයි. ඉතින් අනිවාර්යයෙන්ම මගේ රංගන කටයුතු වලට සාර්ථකත්වයේ තමයි ඒගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගය. ඉතින් එයාලා මට උදව් කරනවා මගේ රංගන කටයුතු සම්බන්ධයෙන්. මේ දේවල් එක්ක මට හරිම පහසුයි රංගපෑම් කටයුතු වලට දායක වෙන්න. ඒ කියන්නේ මේ වෙද්දි thankfully and fortunately ඔයාට ඔක්කොම තියෙන්නේ සතුටුදායක අත්දැකීම්. Yes. Right? Okay. Okay. වගේම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා එහෙනම්. Thank you. All right. දැන් ඔය ලූනු ටිකක් chop කරගත්තා. ඔව්. හරි. ඉතින් දැන් ගැහැණු ළමෙක් වශයෙන් ඔයා තව පුරුදු පුහුණු කරලා තියෙන දේවල් මොනවද කියන්නකෝ? ඉවීම. තව? ගොඩක් විතර මම හිතන්නේ දැන් මැහුම් පුළුවන්. මහන්නත් පුළුවන්. මහන් කියන්නේ මට ගොතන්නත් පුළුවන්. ඒ කියන්නේ Knitting. View. Oh. Okay. දැන් නම් ගොඩක් ඒක නෙවෙයි ගොඩක් එක කරන ආඩුනම ඒක අර ප්‍රැක්ටිස් එක නැතුව යනවා ඕකේ තව මොනවාද මල් පැල සම්බන්ධයෙන් කොහමද ඔයාගේ තින්දැනීම මල් පැල සම්බන්ධයෙන් අපේ අම්මි නම් ගොඩක් gardening ඉතින් ඒ හින්දා එයාට ගොඩක් help කරන එක තමයි කරන්නේ ඕකේ දැන් අපි චීස් ගොඩක් grate කරගත්තා ඔව් දැන් ඇටි වේවි නේද ඊළඟට ඕකේ ආයි කිව්වා නම් මම කොටු වල කවුනා මොකද කොටු අච්චු තියෙනවා මං ගාව. මං කරන්නේ තක්කාලි ගෙඩිය කෙලින් මේකට දාලා ඔහම ගන්නවා. අච්චු. Seriously? Yes. මං හොයාගත්ත එකක් ඒක. මන්ද ජොබ් බෝඩ් එකත් එක්කම ඇවිල්ලා ඉන්නද මෙතන ඔහම? සෝස් පැන් එක ගාව. ඔව්. අපි මුලින්ම මොනවද දාගන්නේ? මුලින්ම සුදු ලුණු තමයි දාගත්තේ. ඉතින් ඒක රන් වන් පාට් වෙනකන් කරගන්නවද? එහෙමද? සුදු ලුණු ටික මුලින්ම බැදෙන්න දෙමු. Okay. ලුණු ටිකත් අපි ලං කරගමු. ලුණු ලුණු මම හිතන්නේ මං කිව්වේ මම අත් එක්කම ගෙනවන ලේසි දානද කරත්තා චුට්ටක් තියෙන රත්නම් පාඩ වෙන්න ඕනේ නේද නැත් ඔයාට අමුෙන් තමයි කන්න වෙන්නේ මම දැන් ඇඟ කෙට්ට වෙනවා නම් සුදු ලුණු හොඳ ඖෂධයක් ආ ඇත්තද ඔව් සුදු ලුණු පුළුවන් බදලා ඒකට මිරිස් ලුණු දාලා කපම හරිම රසයි ඒ වගේ තමයි සුදු ලුණු කන්න පුළුවන් මී පැණි එක කෙට්ටු වෙන්න පුළා කෙට්ටු වෙන්නද කෙට්ටු වෙන්න ඔයාට නම් මම හිතන්නේ මහත් වෙන්න තමයි දැන් මම අද ඉඳන් පාවිච්චි කරන සුදු ලුණු ටිකත් නාස්තනවා අඩු කරන්න ආ ඒ සුදු ලුණු නෑ රසයි හ්ම් හ්ම් බදලා කන්න පුළුවන් හරි අපි ලුණු ටිකක් දාගමු ඕකේ මේ ටික කොහමද දාන්නද ඕකේ රයිට් ඔ
ඔයා ඉති මගේ යාළුවා ඔයා මට ඉති උදව් කරන හින්දා ඉක්මනට හදාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මම මේ පිටේ පෙන්වන්නෙත් උයන වෙලාවට මේ අත උදව් දෙන්න කෙනා කොයිතරම් වටිනවද කියන එක. කොච්චර වැඩිද? ඇති තමයි. මොකද මම කරවන්නේ වල තියෙනද? ආ. ඔකේ. කැලිනි බිස්කට් එකක් දාමු අපි. ඔකේ. අවරි බලන ඔකට වේලපු මිරිස් එවත් කෑලි කුඩු කළා දාගන්න පුළුවන් හින් නැත්තම් අතද කදා ඔකේ ඔකේ නැත් එක්ස්පර්ට් කෙනෙක් එක මං නම් හිතන්නේ මම මේ කිචන් එකේ ඉන්නේ තවද ඇති තව චුට්ටක් ඔකේ වැඩියෙන් රයිට් මේක දැන් මෙහෙම බැදීගෙන එනකොට ඊළඟට අපිට පුළුවන් මේකට එකතු කරගන්න හැමම ප්‍රොන්ස් ටික ඔකේ හලන්නද හා ප්‍රොන්ස් අපි තම්බලා තියෙන්නේ ටැන්ඩරං දැන් මං උදව් කරන්නද මේක දාගන්න ඔව් අයින් කරලා හරි නැදර දාන්න තියෙන ටික ඇතිනම් කියන්න දැන් දෙන්නම කන්නත් ඇති වෙන්න එපා ඉතින් අපි දෙන්න හදාගෙන කාලා බීලා හරි ඇති වෙයි රයිට් ඕකේ එකිනෙ වාසියනේ කරන්නේ අපිට ওই ටික ඇති කිලි. අර දෙන්නට ඇති නේද? ඔව් නේ. ඇති නේද? ඔයා එතක මං හිතන අපිට ග්‍රේවි එක හදාන්න බලන් භාජනයක් ලෑස්ති කරගත්තා නම් හොඳයි කියලා. බෝල් එකක්? බෝල් එකක් ඔව්. මේක. හා. රයිට්. දැන් අපි ග්‍රේවි එක හදන්න පෑන් එක තියාගමුද එතන? ඔව්. මුලින්ම අපි ස්පූන් එක ගන්න හැඳ. කිරි ටික එකතු කරගත්තා. දැන් අපිට පුළුවන් මේකට ග්‍රේවි එකත් එකතු කරගන්න. ඕකේ. මම උදව් වශයෙන් මේක අල්ලගෙන. මේ වෙද්දි හරි සුවඳ එනවා ඇන් හරි කලයක ඇවිත් තියෙනවා ග්‍රේවි එකෙත් හොඳයි අපි අස් කරගත්තා නම් දැන් අපි දෙන්න ඕව එක තමයි කමන්නේ ඕ මේ ටික මෙහෙම තිබ්බ දැන් මම ඔයාලට උදව්වක් වශයෙන් මේ ටික අස් කරගන්නම් අපි දැන් forks and spoons and all that jazz ගමු ද වේනු බලාගෙන ඉන්නවා ටේස්ට් කරනකන් දැන් හරි ඔකේ අපි දැන් මේක ටේස්ට් කරලා බලමු දැන් මොකද ටේස්ට් එකත් එක තමයි මම ඔයාලට මාක්ස් දෙන්නේ එතකොට තමයි හරි ටැලන්ට් එක මේ කියන්න පුළුවන් ඔත් කන්න රයිට් ප්‍රසන්ටේෂන් එක හොඳයි ගාන්ෂින් හොඳයි අරෝම එක හොඳයි බලමු මේ මට ටේස්ට් එක ෆැන්ටාස්ටික් මට දැන් මේක තනියම කන්න ඕනේ නම් ඔයාලට මම කර වැඩක් දෙන්න ඕනේ නේද මේ ඕකේ වෙල් ඩන් වෙරි වෙල් ඩන් ඔයාලට කන්න පුළුවන් මොකද ඔයා දැන් ඊට පස්සේ කරන්න දේවල් එක ගොඩක් බලගෙන හැදේ ඔයාලට ඕකේ මේ එක ටැලන්ට් එකක් නේ වගේ ඔයාලට ඩාන්ස් කරන්න පුළුවන් හැබැයි ඔයාලට බොලිවුඩ් වෙස්ටර්න් ඩිස්කෝ මේ හැමදේම පුළුවන් කියලා මම දන්නවා මම හිතන්නේ හොඳ සන්ඩේ එකක් මේ වගේ රසවත් ආහාරයක් කන ගමන් හොඳටම එන්ජොය කරන්න පුළුවන් වෙන්නේ මොකද dance act එකකුත් දැක්කම නේද මට හිතා කරන්න පුළුවන් නිකම්ම කැවෙන අයද නේද හරි ඒක තමයි වෙන්නේ ඒ නිසා track එකත් ready මගේ dance floor එකත් ready ඔයා ready ද yes ඔයා කවද ready නැත්තේ නේද okay so let's do it
ගොඩාක් එන්ජොයි කරා මං හිතන්නේ ඔයාලට හොඳට මේ හොඳ මියුසිකල් එකක් හම්බුනා නම් හොඳයි සිනමාවල මොකද වාගේ ඩාන්ස් ඉන්ටර්නෙට් එක ඒ එක්ස්ප්‍රෙෂන්ස් ඒ ඔක්කොම ඒ ලුක්ස් ඒ ඔක්කොම අර තියෙන හින්දා හොඳ කොමර්ෂල් ෆිල්ම් හීරෝයින් කෙනෙක් වෙන්න පුළුවන් Thank you ඕල් රයිට් අන්තිම ගොඩාක් එන්ජොයි කරනවා මේ දේවල් නේද Very good. Hondai. Then, how enjoy karne pula part ke tarah demang yan hada ni. Okay, then oya adhe mitra lassan gyan la mek vela iti ne. Aur do kipa pau karang ya vela. Aur pata gatte mein ne mehe mai vinu. Kau dihite oya me khale di me wagi jara prithalu a koi kiye la. Ah? Mitra maasa gawan na kwen no ne de. Oh. Okay. Then ammala thathra kire vidhi oya punchi kali mona wagi chare te adhe. පුංචි කාලේ අතරම කියනවනේ මේ ළඟදිත් හම්බුණා ඒ අංකල් ගොඩක් මම පුංචි කාලේ මාත් එක්ක අපේ ෆැමිලි එකත් එක්ක කිට්ටු අංකල් කෙනෙක් රටේ ඉඳලා ළඟදී ඇවිල්ලා ඉතින් එයාගෙන පුංචි කාලේ අම්මට අමාරුම දේ මට කවන්නලු කෑම කටේ තියන් ඉන්නකලු පොඩි කාලේ ගැන පුංචි කාලේ නවත් මම අතරම නර්සරි යන කාලේ ඉඳලාම ගොඩක් බාහිර දේවල් එක්ක ගොඩක් සමීපයි ඒ දේවල් බෑන්ඩ් එකේද ඩාන්සින්ද හැමදේම ඕකේ Very good. ඒ කියන්නේ ඔයා කැපී පේන චරිතයක් එදා ඉඳන් මිස් කළේ. මොකද බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන ළමයි ගොඩාක් ජනප්‍රියයි නේද? Well. මොකද මේ වෙන්නේ? ඒ අකුර කියවන දවසේ. ඔය මුලින්ම කියපු අකුර ආ නෙවෙයි නේද? සර් නේද? හොඳයි. එතකොට ඔයාට මේ කාලේ මතකද ඔය අවස්ථාව මතකද? සමහර වෙලාවට පහල ආ මතකයක් තියෙනවා සමහර වෙලාවට එහෙමත් නැහැ. ඔය ඇතර එහෙම දැක්කම නිකන් චුට්ටක් ඉදරට මතක් වෙනවා වගේ ඒක ලොකු මතකයක් නෑ එහෙම කොමේ ඔයා දැන් ආවා ඉස්සරහා ඉන්නේ ස්ලෑෂ් එක ගන්න ඔයා ඉස්සරහා හිටපු කෙනා හා රයිට් රයිට් ඕකේ හොඳයි මේ නර්සරි එකේ බෑන්ඩ් එකද ඔව් වෙස්ටර්න් බෑන්ඩ් එකේ ලීඩර් වෙස්ටර්න් බෑන්ඩ් ලීඩර් දවසර ඒ කියන්නේ ඉදා ඉඳන්ම ඔයා ලීඩර්ෂිප් ස්කිල්ස් තිබුණ කැපී පේන චරිතයක් Very good. අපේ අම්මි අල්ල නර්සරි එකේ ටීචර් කෙනෙක්. ඉතින් මම ඉස්කෝලේ ගිය කාලේ දැන් නැති. නැහැ. ඉතින් ඒ දේවල් එක්ක ඉතින් අම්මිගෙන් ගොඩක් සහයෝගය ලැබුණා. කොහොමත් කලා කටයුතු අපේ අම්මිටත් හොඳට ආර්ට් පුළුවන්. ඉතින් ඒ පැත්තත් තිබ්බා. ඔයාලට හොඳ චිත්‍රණයක් පුළුවන් නේද? අඳින්න පුළුවන්. අද ආදාන දෙක වැඩක්. මම ඔයාලට ඇස් වහකරව වැඩේ කියලා අද ඔයාලට චිත්‍රයක් අඳින්න දෙන්නේ නැහැ. ඒක මේ ඔයා ගොඩක් දේවල් චැලෙන්ජඩ් කියලා ඔයාලට ඇස් වහකරව වැඩේ ඒක මටත් වගේ කියන්න වෙන්නේ නේද? අපි එක චුට්ට පෙන්නමු. නේද? දැන් ඔයාල මේ කීපට කීප හිතා ගන්න පුළුවන් වෙයි අනිත් කටියට මේ ඔයාලට කොච්චර පුළුවන් ඇද්ද කියන්නේ. එනම් සීනියර් ප්‍රිෆර්ඩ් එකේදී සීනියර් ප්‍රිෆර්ඩ් කෙනෙක් වෙලා හිටිය. එතකොට දැන් එහෙම දැන් සීනියර් ප්‍රිෆර්ඩ් කෙනෙක් වුණාට පස්සේ ඒ කියන්නේ ඔයා හොඳට ඩිසිප්ලින් කෙනෙක් වෙන්න ඕනේ වගේ ඇකඩමික්ස් වගේම වගේ ස්පෝර්ට්ස් ඇන් ඕල් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටිස් වල තියෙන්න ඕනේ. කොහොමද ඒ කාලේ? දැන් එතකොට ඔයා ළමයි පාලනය කරන විදිහ කොහොමද? නැත්නම් චාට් වෙන්නේ හිනා වෙන්නේ කරේ? ඇත්තටම ඔය කියන්නේ දැන් ජූනියර් ප්‍රිෆර්ඩ් කාලේදී නම් එච්චර ලොකුවට මෙහෙම ළමයිට සැර කරන්න යන්නේ නැහැ. අපි ජූනියර් ප්‍රිෆර්ඩ් එතකොට වෙන්නේ ග්‍රේඩ් 9 වලදී. ඒතර අක්කලත් ඉන්නවනේ ඉතින් අපි ජූනියර් සහ සීනියර් ප්‍රිෆර්ඩ් කොහොමද බෑග් එකට? ඔව්. ඒතර සීනියර් ප්‍රිෆර්ඩ්ලට දැයි ඒ අක්කල කොහොමද අපි ප්‍රිෆර්ඩ් අපි එතකොට හිතන්නේ අපි ජූනියර් ප්‍රිෆර්ඩ් ටීම් එකේ සීනියර්ස් ලට තුනත් අර අක්කලා. ඒ කියන්නේ ප්‍රිෆර්ඩ් ඇති අයටත් මොනවාරි කියන්න ගියාම ඒගොල්ලෝ අපිව ගණන් ගන්න නැහැ. අපි ඉතින් නංගිලාට පාටි එක දාගෙන ඉන්නවා. ඕකේ. නමුත් සීනියර් ප්‍රිෆර්ඩ් කාලේදී මම ඉන්ස්ටන්ට් බෑන්ඩ් ලීඩර්. ඕකේ. ඒතර මට ඒ දවසන වැඩ ගොඩයි. මම ඉතින් බෑන්ඩ් එකේ ළමයිගුත් කන්ට්‍රෝල් කරනවා. ඒතර හැබැයි අතර මිස්සක් කියන මම එහෙම ලොකුට බයින්නේ නෑ ළමයින්ට මම අතර බයින්න කැමති නෑ මම බැනුම් අහන්න කැමතිත් නෑ ඒ වගේ ඉතින් නමුත් ඒ ඉඳ බැනුම් අහන්න කැමති නැති ඉඳලා ඒ ගාන්ට බැලන්ස් කරගෙන යනවා ඉතින් හැබැයි හොඳ ආදර්ශයක් වෙන්නේ මොකද ඒ කියන්නේ බැනුම් අහන්න කැමති නැත්නම් ඒක නෑ ඇත්තටම තව කෙනෙක් බලන්න අකමැති වෙන්න ඕනේ මොකද තමන්ට වෙනවට අකමැති දේ තව කෙනෙක්ට කොට ඒකත් අකමැති තියෙන එක දැනගන්න ඕනේ ඒ කියන්නේ ඔය එදා ඉඳන්ම කොහොමද මිනිස්සු හැන්ඩල් කරන්න ඕනේ කියලා ප්‍රැක්ටිස් පාවිච්චි කරලා වෙරි ගුඩ් වෙරි ගුඩ් වෙරි ගුඩ් ඒ තමයි සීනියර් ප්‍රිෆෙක්ටිප් ලැබිලා පස්සේ ඒ තියෙන ප්‍රයිස් ගිවින් එකේදී අපේ ඉන්ස්ටන් මම බෑන්ඩ් ලීඩර් ලයිඩ් දී හම්බුච්චි අනේ අනේ ඔය දන්නවද දැන් මේ ෆොටෝග්‍රාෆර් එක දැක්ක මට මතක් වෙන මොකද්ද කියලා මොකද මමත් මේ වගේ මේ දේම කරලා තියෙනවා මට මතකයි එක බෑන්ඩ් ඩිස්ප්ලේ එකක් තිබ්බා ඒකේ කවුරු හරි ඩිප්ලොමැට් කෙනෙක්ව අපි මේ පිළිගන්න මේ වගේ මධ්‍යහන වේලාවක සාරේ ඔරිජිනල් බෑන්ඩ් එක සපසු දාන්න බෑ මාච් කරනවා නෙමෙයි මාච් වෙනවා ඇත්තටම මම හිතන්නේ ඒක හිතන්න ඕනේ නේද අපි ගොඩක් ස්පෝට් මීට් වලදී තමයි ළමයි ඉන්නේ කොහොමද ඒක දෙන මාච් කරන එකතන මාච් කරනවා කියන්නේ මේ කකුල තියන්න බෑ ඒ තරම රස් නැයි ඔයාලට කොහොමද මේ එක්ස්පීරියන්ස් එක ඔය වගේ ඩිස්ප්ලේස් වලට එහෙම ගිහින් හද නේද බෑන්ඩ් ඩිස්ප්ලේස් එහෙම තව ඉස්කෝල වල එක්ක නේද ෆයින්
ඒ තියෙන අල්ලක් ඉන්න වෙච්චි දවසේ ඇත් ෆොටෝග්‍රාෆර් ඒ කියන්නේ එදා සිටම ඉදිරි පෙළ සෙන්ටර් එකේ ඒක ගොඩක් වටිනවා හරි අනුලා ක්වීන් වෙච්ච අවස්ථාවේ ඒක ඇවිල්ලා ඔයාගේ කොන්ෆිඩන්ස් ගොඩක් බිල්ඩ් කරපු අවස්ථාවක් නේද ඕකේ කොහොමද මේ එක්ස්පීරියන්ස් එක කොහොමද ඔයාට දැනුනේ මේ අවස්ථාව ඇත්තටම මම 2012 වලදී ශ්‍රී ලංකාව යනකොට මට තිබ්බා ආසාව සහ ඒ බලාපොරොත්තු තිබ්බා මම කොහොම හරි ක්‍රවුන් එකට යනවා කියන ටාගට් එකකින් මොකද ඒ අපි මාස තුනේ වර්ක්ෂොප් සහ අපේ අම්මිලාගෙන් මගේ ෆ්‍රෙන්ඩ්ස්ලාගෙන් ලැබුණේ ඔක්කොම සහයෝගෙත් එක්ක ඒ කොන්ෆිඩන්ස් එක තිය එකත් එක්ක කොහොම හරි ඕල්රයිට් මම මේක තමයි ලාස්ට් ෆොටෝග්‍රාෆි දි තෝරගත්තේ මොකද බලන්නකෝ මොකද මේ කස්ටියුම් එක එක මොමෙන්ට් මම මේ ශ්‍රී ලංකා ප්‍රජන්ට කීදී නැෂනල් කස්ටියුම් එක වව් ඒක නම් වඩිනවා පෝස්මන් පෝස්මන්ස දෙන්න හොඳයි නේද බලන්න කොච්චර ස්ටයිලිෂ්ද මේ වගේ අය හිටියොත් එහෙම මේ ලියුම් ගෙනලා බෙල් කරන්න ඕනයක් නැහැ ගේට් එකේ ඉඳලා ඉඳි කට්ටිය මීනෝ මං හිතනවා අර මං ආපගා මුලින්ම කිව්වනේ අර ඔයාගෙන උනන්දුවෙන් ඉන්න පිරිස ඔව් දැන් මේ පිරිස ඕනටත් වැඩිය තව ඉම්ප්‍රෙස් වෙලා ඇති ඔයා පෙන්නපු ටැලන්ට් ඔයාගේ ලුක්ස් ඔයාගේ කතාබහ ඒ හැමදේම මං හිතන්නේ ඒගොල්ලෝ දැන් කුල් මත්තර මන් මත්තර ඇත්තේ මේ ඔක්කොම වෙලා කියන්නේ ඔය කනේ ඉතින් මොනවද ඔයාගේ අනාගතයේ තියෙන හොප්ස් තව මොනවද ඔයාට ෆුල්ෆිල් කරගන්න දේවල් තියෙනවද අපි ඒක ගැන කතා කරමු. ඔව් අනිවාර්යයෙන්ම මම දැන් මේ දවස්වල ස්ටඩීස් උත් කරනවා කිව්වා. අනේ ඒක නම් කරන්න. ඒක තමයි. ඇත්තටම මම ස්ටඩීස් වලට කොහොමවත් මුල් තැනක් දෙනවා. ඉතින් මේ දේවල් එක තමයි මගේ රඟපෑම් කටයුතුත් කරගෙන යනවා. මොකද මම මේ පැත්තට ආසයි. ඉතින් සහ මට ප්‍රේක්ෂකයන්ට යන්න ලැබුණ අවස්ථාවක්. මේ දේවල් එක්ක එයාලව අමතක කරන්නත් බැරි හින්දා මේ දේවල් ඔය අධ්‍යාපන කටයුතුත් හොඳට කරගෙන හැමදේම සම්බරව කරගෙන යනවා. හැමදේම හොඳට මාස්ටර් කරන්නයි වෙන්නේ. ඔව්. රයිට්. වෙරි වෙල්. ඕකේ නේ මම ඔයාලට විෂ් කරනවා. ඉතින් මම ඔයාලට තෑන්ක් කරන්න කැමතියි අද මගේ ගෙදරට ආවට. අනිරෝ ඔයා ගෙදරට ඉන්වයිට් කරන්න එයා කැමති අය. ඉතින් හේතු ගොඩකට මම ඔයාලට කැමතියි. නේද? සාමාන්‍ය දෙයක් නේ. නේද? කී දෙනෙක් නම් ඔයාලට කැමතිද නේද? ඉතින් මම ඉතින් හිතුව අනිත් කට්ටිය කැමතිලා නිකන් ඉන්නවනේ. අනිවාර්යෙන්ම මමත් ඔයාලට කැමති ඉන්නනේ මමත් අද ආවා. ඒකනේ ඉතින් එනවාකල කීප ගාම ඒ කියන්නේ වත් මට කැමති කියලා මම හිතාගත්තා. ඔව්. හරි. ඉතින් ඇවිල්ලා අපි කරපු ගොඩක් දේවල් ඔයත් එන්ජොයි කරලා ඇති කියලා මම හිතනවා. මමත් ගොඩක් එන්ජොයි කරා. මම හිතනවා මේක මට දැන් මේ සුමානයක්ම මේ ගැන මතක් කර කර hina වෙවි ඉන්න පුළුවන් කියලා. මට අනිවාර්යෙන්ම මට නම් ගොඩක් කල් මේක ලකු දෙයක්. ඉතින් හරිම සතුටින් ඔය ඉන්වයිට් කරපු දවසින් හරි සතුටින් හිටියා දැන් ආයෙද තෙන්න ඕනේ ඉක්මනට එන්න ඕනේ වඩ මොනවද අරන් යන්නේ ඉස්සලාම දීපදේ මොකක්ද අරන් යන්නේ දැන් ඔය මොනවද දාහද මම වාගෙන් ඇහ ඔයා කිව්වෙන් දැන් ඔසේ මම හිතනවා නාට ප්‍රසන්ට් එකට අරගෙන ගොඩක් එන්ජොයි කරාද Thank you thank you so much දැන් මට දෙන ආර දෙන දේවල් ටිකක් එහෙමද එන්න ඒව බලන්න මේ ටිකක් කාලා මේ යන්න ඕනේ මොකද තවත් ජවයේ ශක්තිය ඕනේ ඔයාලට පේනවද? මොන හරි වෙනසක් මෙතන? මෙන්න මේ වගේ. වව්! ඒක නම් වඩිනවා. පෝස්ට්මන්. පෝස්ට්මන්ස දෙන්න. හොඳයි නේද? බලන්න කොච්චර ස්ටයිලිෂ්ද? මේ වගේ අය හිටියොත් එහෙම මේ ලියුම් ගෙනලා බෙල් කරන්න ඕනයක් නැහැ. ගේට් එකේ ඉඳලා ඉඳි කට්ටිය. නේද? ලියුම් එක ලියුමක් දෙනකොට හොඳ සංග්‍රහත් හම්බ වෙයි. ඉතින් මම මේක මංගල තියාගන්නවා වීනු. ඕකේ මොකද ඔයා ඩිෆරන්ට් ලුක් එක? ඔයාට දෙන්න මේක මේක ඔයාට දෙන්න හැ මොකද මං ඔයාට තව ලස්සන ෆොටෝග්‍රාෆික් ක්ලාස් එකක් ගන්න තියෙන නිසා යේ මේ තියෙන්නේ Thank you මොකද මේක ගැන හිතන්නේ ඊඩියාස් ගන්න මේ ෆොටෝග්‍රාෆ් එකෙන් පිළිඹු වෙන්නේ අපි දෙදෙනා දෙදෙනා තියෙන කැමැත්ත බලන්න නේද දෙදෙනා ෆ්‍රෙන්ඩ්ෂිප් එක යේ ඕකේ මම නැති කාලෙක ඔයා මේ පින්තූර ලස්සන ගෑන ළමෙක්ට විතරක් නෙමෙයි දක්ෂ වටින ගෑන ළමෙක්ට මං හිතුවා වටින දෙයක් තමයි දෙන්න ඕනේ ඒ හින්දා මං ගියා ආතර් ඩි සිල්වා ජුවලර්ස් මොකද මං හිතුවා ඔයාලට රත්තරනේ යමක් හදන්න ඕනේ කියලා. ඉතින් මම මේව හිතාගෙන ඉන්නකොට මට හිතුණා ඔයා වීනු නිසා
ඔයාට කස්ටම් මේඩ් ගෝල්ඩ් පෙන්ඩන්ට් එකක් මේ විදිහට හැදුවොත් හොඳයි කියලා. මොකද ඔයාලා හිතන්නේ? ලස්සනයි. Thank you. ගොඩක් වටිනවා. Thank you. Thank you. ඉතින් මේක මගෙන් ඔයාලට ලැබෙන පුංචි ටැග්ක් අදාවට. එහෙනම් මේක අරගෙන ගිහින් මම මතක් කරගෙන ඉන්න තමයි තියෙන්නේ. ඕකේ. ඕක දිහා බලාගෙන ඉන්නද මේක දිහා බලාගෙන ඉන්නද? දෙකම දිහා බලාගෙන ඉන්න. Right. එහෙනම් මේක මෙතනින් තියලා Thanks. Thank you. මොන බයිද දැන් නටන්නයි තියෙන්නේ මොකද දැන් මේ තමයි step of the week. Okay.